Hi, everyone. Hi, Bhavan. Mama, me avasthavedi randis sitinne megamuwa katupetiya devasthane sita megamuwa sa kolamba marga marge randis sitimin visheshana badannawa wasara 4 kata kalin pasku praharaya tulin trastavadi praharaya tulin siya gananak ghataniyata lakuna e wageema 500 ganakata wedi pirisak 500 kata wedi pirisak පන්සියකට වැඩි පිරිසක් තුවාලයට ලක් වුණා. ඉතින් අද දවසේ මේ වසර අතර සිහිපත් කරමින් කතෝලික සභාව විශේෂයෙන් කොළඹ අගරදුගුරු පදවිය අද දවසේ මේ ගමුව කටුවපිටිය දේවස්ථානයේ සිට කොළඹ දක්වා පාගමනක් සංවිධානය කර තිබෙනවා. ඒ වගේම සවස දේවමේයෙන් අවසානෙන් පසුව මේ පාගමන කොළඹ කරා ගමන් කරන ආකාරයක් ඔබට දකින්නට පුළුවන්. ඉතින් මේ පාගමනේ තුලදී කතෝලික සභාව විශේෂයෙන් රජෙන් ඉල්ලා සිටින්නේ මේ ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ වුණු මේ මොලකරුවන් මේකට වහ සොයාගෙන ඒ සඳහා පීඩාවට පත්වෙච්ච මරණයට පත්වෙච්ච පවුල්වල අයට සාධාරණීය හිටුකරන ලෙසයි ඉල්ලමින් මේ පාගමන සූදානම් කළ තිබෙන්නේ. ඉතින් මේ පාගමන මේ අවස්ථාවේදී ආරම්භ කරමින් හෙට උදේ දක්වාම පාන්දර දක්වාම කොළඹ කොච්චකර දේවස්ථානයේ දක්වා ගමන් කරමින් ඉන් අනතුරුව දිව්‍ය පූජාවකින් අනතුරුව ඒ පාගමන අවසන් කරන්නටයි මේ සියල්ල සූදානම් කරලා තිබෙන්නේ. වනකම් ඉපොළුද நான் நீர்கொழும்பு கட்டுப்பட்டிய ஆலயத்திலிருந்து நீர்கொழும்பு மற்றும் கொழும்புக்கு காண பயண வழியிலே இருக்கின்றேன். உங்களுக்கு தெரியும் நான்கு வருடங்களுக்கு முன்பதாக ஒரு ஞாயிறு தாக்குதல் ஒன்று இடம்பெற்றது. அந்த தாக்குதலினாலே 300 கணக்கானவர்கள் மரித்து 500 கணக்கானவர்கள் காயப்பட்டிருக்கிறார்கள். அவர்களுக்கு அந்த குடும்பங்களுக்கு நீதி வேண்டும் என்று சொல்லியும் இந்த திட்டத்தை வகுத்தவர்கள் இதை செய்தவர்கள் உடனடியாக நீதிக்கு முன் நிறுத்தப்பட வேண்டும் என்று கேட்டுக்கொண்டு கத்தோலிக்க சபை குறிப்பாக கொழும்பு உயர் மறை மாவட்டம் இன்று நீர்கொழும்பு கட்டுப்பட்டிய தேவாலயத்திலிருந்து கொழும்பு வரைக்குமான ஒரு பாத யாத்திரையை செய்து கொண்டிருக்கின்றார்கள். இது கொழும்பு வரைக்கும் கொழும்பு கொச்சிக்கடை தேவாலயம் வரைக்கும் செல்லிருக்கிறது. அங்கிருந்து நாளை காலை வரைக்கும் இந்த நடைபாதை நடைபெறும். அதற்கு பிறகு திருப்பள்ளியோடு இந்த நடைபாதை நிறைவேறும். அரசாங்கத்திற்கு அழுத்தத்தை கொடுக்கும் முகமாகவே இந்த நடைபாதை இப்பொழுது இடம்பெற்றுக் கொண்டிருக்கிறது. ඉතින් සාධාරණය ඉල්ලමින් තමා මේ පාගමන කතෝලික සභාව විසින් සංවිධාන කර තිබෙන්නේ අවුරුදු වසර 4ක්. නමුත් මේ වෙනකම්ම රජයට නොයෙක් වෙලා තිබෙනවා ඒ මොලකරුවන් සොයා ගැනීමට. ඒ වගේම මේ විපතරපත් පවුල්වලට සාධාරණ ඊට කරන්නට රජයට නොයෙක් වෙලා තිබෙනවා. ඉතින් මේ අවස්ථාවේදී ඊට වෙනකොට අවුරුදු 4ක් සපිරෙනවා. ඉතින් එය පදනම් කරගනිමින් කොළඹ අගරදු පදවිය අගරදුගුරු පදවිය මේ පාගමන සංවිධානය කළ තිබෙනවා. ශ්‍රී ලංකාවේ විවිධ
ප්‍රදේශ නියෝජන කරමින් පදවි නියෝජන කරමින් පූජකවරු ගරු කන්‍යා සොයිරියන් ඒ වගේම ගීයන් ඇතුළු අනිකුත් ආගමික කණ්ඩායමද මේ පාගමනට සහභාගී වෙන ආකාරය ඔබට දකින්නට පුළුවන්. ඉතින් මේ පාගමන එට උදේ දක්වාම විශේෂයෙන් කොච්චකඩ දේවස්ථානයේ දක්වා මේ පාගමන ගමන් කරන්නට නියමිතයි. ඉන් අනතුරුව දිව්‍ය පූජාවකින් අනතුරුව ඒ පාගමන අවසන් කරන්නට බලාපොරොත්තු වෙනව තමා අපට කතෝලික සභාව සංවිධායක මඩුලෙන් දැනගන්නට හැකි වෙලා තිබෙන්නේ. ඉතින් අද දවසේ ගාලු කොළඹ පදවිය පමණක් නෙමෙයි විවිධ පදේ වලින් ගරු පූජකවරු ඒ වගේම ගරු කන්‍යා සොයිරියන් ඒ වගේම මිගමුව ඇතුළු විවිධ ප්‍රදේශ වලින් අනෙකුත් ආගමික ජනතාව මේට සහභාගී වෙන ආකාරය අපට දකින්නට පුළුවන්. නමෝ මරියනී ප්‍රියප්‍රසාද පුණ්‍යවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය සේනාතරණ ආශිර්වාද ලද්දී මොහන්සේය ඔබගේ තේජසේ ඵලයේ වන හේතු ආශිර්වාද ලද්දා උමය ඉතින් අපිද රජයට බලපෑම් කරනවා අතරම අවුරුදු හතරක් මේ වෙනකම්ම ආණ්ඩුවට නොහැකි වෙලා තිබෙනවා මේ ඝාතනය කරපුවන් ඒ වගේම මේ සඳහා මොලකරුවන් සොයා ගැනීමට. ඉතින් මේ කතෝලික සභාව ඇතුළු සියලුම දෙනා ඉල්ලා සිටින්නේ මේට සාධාරණ ඉටු විය යුතුයි. 500 ගානකට වැඩි පිරිසක් තාමත් ආබාධිතයන් ලෙස එහෙම නැත්නම් තුවාල ලැබපු බොහෝ දෙනෙක් තාමත් ජීවත් වෙනවා කුඩා දරුවන්. ඉතින් මේ පවුල්වල අයට මේ අයට යම් සාධාරණයක් ඉටුවිය යුතුයි. ඒ සඳහා රජය විශේෂයෙන් වර්තමාන රජය මේ සඳහා කටයුතු කළ යුතු කියන ඉල්ලීම තමා කතෝලික සභාවෙන් ආණ්ඩුවට ඉදිරිපත් කරන ලබන්නේ. උන්මෙලමේ පයින්ද කුණ්ඩු தாக்குதல் இடம்பெற்ற 4 வருடங்கள் ஆகின்ற போதிலும் கூட அரசாங்கத்தால் இதுவரை ஒரு சரியானது ஒரு தீர்வை வழங்க முடியாமல் இருக்கிறது. ஆகவே கத்தோலிக்க திருச்சபையானது குறிப்பாக கொழும்பு உயர்மறை மாவட்டம்
இந்த தாக்குதலோடு சம்பந்தப்பட்டவர்கள் இதை திட்டம் தீட்டியவர்களுக்கு தகுந்த அவர்களை சட்டத்திற்கு முன் கொண்டு வருமாறும் பாதிக்கப்பட்டவர்களுக்கு நீதி நிலைநாட்டுமாறும் கத்தோலிக்க சபை இன்று இந்த பாத யாத்திரையை கொழும்பு வரைக்கும் கொண்டு செல்கின்றது. நாளை காலை ஆகும்போது அவர்கள் கொழும்பை சென்றடைந்து அங்கே திருப்பள்ளியோடு இந்த நடைபாதை நிறைவு பெறுவதற்கு இருக்கின்றது. அதே நேரம் காலை 8 மணி தொடக்க 9 மணி வரைக்கும் ஒரு அமைதியான போராட்டத்தை நடத்துவதற்காகவும் கத்தோலிக்க சபை அழைப்பு விடுத்திருக்கின்றது. මම නැවත ඔබ සමග සම්බන්ධ වෙන්නේ හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ. මම කලින් සඳහන් කළා වගේම කතෝලික කොළඹ අගරදුගුරු පදවියෙන් කතෝලික සභාවෙන් සංවිධානය කරන ලද පාගමන දැන් කොළඹ දක්වා ගමන් කරන ආකාරයක් ඔබට දකින්නට ලැබෙනවා. අතරමඟ දේවස්ථානවල මෙහෙයන් සිදු කරමින් යාඥා මෙහෙයන් සිදු කරමින් කොළඹ දක්වා කොළඹ කොච්චකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ දක්වා මේ පාගමන ගමන් කරනවා. එට උදේ වෙන විට කොච්චකඩ දේවස්ථානයට ළඟා වෙමින් දිව්‍ය පූජාවත් සමගම මේ පාගමන අවසන් කරන්නටත් ඒ වගේම උදේ 8 සිට 9 දක්වා නිහඬ උද්ඝෝෂණයක් පැවැත්වීමටත් ආයාචනා කරලා තිබෙනවා. ඉතින් මේ වෙනකොට තෙල්වත්ත අන්ද්‍ය පව් කරමින් කොළඹ දක්වා පාගමන ගමන් කරන ආකාරය තමයි ඔබට මේ දකින්නට තිබෙන්නේ. ഇപ്പോഴது சிலாபம் கொழும்பு பிரதான வீதியிலே இந்த பாதயாத்திரை நடைபெற்று கொண்டிருக்கிறது. நீங்கள் பார்க்க கூடியதாக இருக்கும் இடையில இருக்கின்ற தேவாலயங்களிலே சப வழிபாடுகள் நடைபெற்று நாளை காலை கொச்சுக்கடை கொழும்பு கொச்சுக்கடை தேவாலயத்தை அடைந்த பிறகு திருப்பள்ளியோடு நிறைவு பெற இருக்கிறது. දැන් කමින් කමින් ජනතාව තවත් රැස් වෙන ආකාරයක් තමයි ඔබට දකින්නට තිබෙන්නේ. ඒ වගේම ගරු පූජකවරුන් ගරු පියවරුන් ගරු කන්‍යා සොයිරියන් මේ සඳහා වැඩි වශයෙන් සම්බන්ධ වෙන ආකාරය ඔබට දකින්නට පුළුවන්. කොළඹ පදවිය පමණක් නොමේ ශ්‍රී ලංකාවේ නන් පදවි වලින් සහභාගී වෙන ගරු කන්‍යා සොයිරියන් ඒ වගේම පියවරුන් මෙම පාගමනට සහභාගී වෙන ආකාරය ඔබට දකින්නට පුළුවන්. ඉතින් කතෝලික සභාව ඔබෙන් ආයාචනා කරන්නේ ඔබටත් මේ සඳහා සහභාගී වෙන්න. ඒ වගේම රජය මේ මිලේච්ඡ ප්‍රහාරය සඳහා ප්‍රධාන මොලකරුවන් ඔවුන්ව නීති ඉදිරියට ගේන්න කියන එක තමයි මේ නිල්ලන්නේ. ඉතින් අපිද රජය නිල්ලන්නේ මේ විපතරපත්තු සියලුම අය සඳහා සාධාරණීය ඉටු කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. ඉතින් මේ යාඥා කරමින් ජපමාලයේ උච්චාරණය කරමින් මේ පාගමනය කොළඹ කොච්චකඩ අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය කරා ගමන් කරන ආකාරයයි
ඔබට මේ දකින්නට තිබෙන හිතෙන් බලයට පත්වෙච්ච ආණ්ඩුවට නොයෙක් වෙලා තිබෙනවා මේ ප්‍රධාන මොලකරුවන් සොයා ගැනීමට හිතෙන් මේ කතෝලික සභාව පමණක් නෙමේ මේ අසාධාරණය දකින සියලුම ජනතාව මේ සාධාරණය ඉටු කරන මෙන් ඉල්ලා සිටිනවා. ඒ පමණක් නෙමේ ශ්‍රී ලංකාවේ ඇති වූ යුද්ධය නිසා විපතට පත්වෙච්ච ජනතාවටත් තවමත් ඒ යුද පීඩනය තුළ ජීවත් වෙන ජනතාවටත් ඒ සාධාරණීය ඉටු විය යුතුයි සංක්‍රාන්තික යුක්තිය ඉටු විය යුතු කියන කාරණාව අපි මතක් කරන්නට කැමැති. ඒ වගේම මුළු ලෝකයේම මෙවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා සියලු රාජ්‍යයන් කටයුතු කළ යුතුයි කියන කාරණාවත් අද දවසේ අපි මතක් කරන්නට කැමැති. අපට වර්ධ කරන අයගේ වැරදි අප සමා කරන්නාක් මෙන් අපගේ වැරදිද සමා කළ මෙනව පාප අවස්ථාවන් සැසිරීමට අපට ඉඩ නොදී අයහපත් ඉඳ විඩය මට්ටමල්ල இந்த நாட்டிலே நடைபெற்ற 2008-2009 ஆண்டு நடைபெற்ற இறுதி யுத்தத்தில் மறித்தவர்கள் காயப்பட்டவர்கள் கூட இன்னும் நியாயம் வழங்கப்படவில்லை. இன்னும் கூட யுத்தத்தினாலே பாதிக்கப்பட்ட மக்கள் அதே நிலையிலே வாழ்ந்து கொண்டிருக்கிறார்கள். ஆகவே அவர்களுக்கும் நிலைமாறு கால நீதியை நிலைவேற்ற வேண்டும் என்றும் இந்த சந்தர்ப்பத்தில் கேட்டுக்கொள்வதோடு உலகம் முழுவதுமாகும் இவ்வாறு இடம்பெறும் நிகழ்வுகளிலிருந்து மக்களை பாதுகாப்பதற்கான நடவடிக்கைகளை அரசுகள் ஈடுபட வேண்டும் என்றும் கேட்டுக்கொள்கின்றோம். ආත්මාරියනි දේවමෑණියනි පාපි වපුදේසා දැනුත් අපේ මරණ වේලේදී ත්‍යාඥා කළ මෙනම ආමෙන් කියෙසු. නමෝ මාරියනි දේවතාවුන් කරා